වසර කිහිපයකට පෙර ටෙලි නාට්‍ය ශාස්ත්‍රය තුල ඇය නොමැති ටෙලි නාට්‍යයක් නොමැති තරම්ය. ඒ තරම් දක්ෂ ඒ වගේම ප්‍රසිද්ධ චරිතයක් පිළිබඳව තමයි අපි අද ඔබට කියන්න යන්නේ. ඇය නමින් නයනා කුමාරී ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් අතරින් බොහෝ දිනකගේ හදවත සොරාගත් රංගන ශිල්පිනියක් විදිහට තමයි අපිට නයනා කුමාරිය හඳුන්වන්න පුළුවන්. ඇය විසින් රඟපෑ චාතුර්යා නැමැති ටෙලි නාට්‍ය නිසා කලා ලෝකය තුල නොමැකෙන මතක සටහන් ඉතිරි කරන රංගන ශිල්පිනියක් විදියට විශේෂයෙන් ජනතාව අතර කැපී පෙනෙන්නට ඇයට අවස්ථාව උදා වුණා. ඊට අමතරව විවිධ ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණයන් වලට ඇය තම අද්විතීය රංගනින් දායක වෙන්න අමතක කරන්නේ නැහැ. කලා ලෝකය තුල ඇය ඇසුරු කරපු යහළු මිතුරන් අතරින් ඇගේ හොඳම යේලිය උනේ ගයට්‍රි ඩයස්. ඉතින් මේ යාළුකමට අවුරුදු 25ක් විතර වෙනවා. නමුත් ගයට්‍රි නම් මේ වෙද්දි ලංකාවේ නැහැ. ඇය විදේශගත වෙලා තමයි ඉන්නේ. පසුකීය කාල සීමාව තුලදී ගයට්‍රිගේ යෝජනාවක් මත නයනා කුමාර තීරණය කරනවා සැලොන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. නයනා නම් කියන්නේ ගයට්‍රි නැත්තම් ඇයට ඒ වගේ අදහසක් කිසිසේත්ම පහළ වෙන්නේ නැහැ කියලා. කෙසේ නමුත් ගයට්‍රි සහ නයනා අතර තිබූ යහළු මිතුරුකම් පිළිබඳ ඇය අදහස් දක්වන්නට අමතක කළේ නැහැ. ගයට්‍රි මට හම්බ වුණේ අවුරුදු 25කට කලින්. අවුරුදු 4ක් 5ක් ඉඳන් ඒ යාළුකම හෙල්ලි හෙල්ලි තිබුණේ. මොකද කවුද කින්ද මන්ද කියලා තේරුම් ගන්න කාලයක් යනවනේ. අපි දෙන්නා හොඳම යාළුවෝ වුණාට එයාට යන්න ඕනි ගමන යන්න දීලා මගේ ගමන මම ගියා. ඒ වගේම ගයට්‍රි චන්නයි අතර ප්‍රශ්න ඇතුණු වෙලාවේදී ගයට්‍රිට මම කිව්වා මොන ගැටලුව තිබ්බත් ඩිවෝස් එකකට යන්න එපා දරුවෝ පව් කියලා. එතකොට එයාලා ඒ තීරණය අරගෙන ඉවරයි. තමන්ගේ හොඳම යාළුවාගේ පෞද්ගලික ජීවිතේ ගැටලුකාරී තත්ත්වයක් පැන නැගුණු අවස්ථාවක නයනා ඒ විදියට තමයි ඇයට අවවාද දීලා තියෙන්නේ. නමුත් කවදාවත් ඔවුන් අතර තිබූ ඒ ගැටලුකාරී තත්ත්වය මොකද්ද කියලා ඇය හාලා නැහැ කියලත් මේ දී ප්‍රකාශ කළා. කෙසේ නමුත් මේ වෙද්දී ව්‍යාපාරික ලෝකයේ තුල තමන්ගේ ආයතනයක් ස්ථාපිත කරමින් ස්ථාවරත්වයක් ගොඩනගාගෙන සිටින රංගන ශිල්පිනියක් විදියට නයනා කුමාරි මහත්මිය අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඇගේ අනාගතය සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවායි කියලයි ලංකා ටයිම්ස් 24 අපි හදවතින්ම සුබපත්නවා. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේශපාලඥයන්ගේ නම් කියමින් ඔවුන් සමග සම්බන්ධතා පවත්වන බවටද රහවියක් පසුගිය වසර කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. ඊට ප්‍රතිචාර දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ ඕනම කෙනෙකුට ඕනම දෙයක් ප්‍රකාශ කළ හැකි බවත් තමන් නිවැරදි නම් ඒ ගැන ඔප්පු කිරීමට අවශ්‍ය නැති බවයි. අදාළ දේශපාලඥයන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධවද මෙරට කලා ලෝකයේ මෙන්ම නිරූපණ ශ්‍රේෂ්ඨිය තුළද විවිධ තරුණියන් සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ව්‍යාජ ප්‍රකාශ සංසරණය වන බවත් එම කිසිදු ප්‍රකාශයක් ඇය කිසිදු ලෙසකින් ගණන් ගන්නේ නැති බවත්ය. දේශපාලඥයෙක් සමග සම්බන්ධකමක් පැවතියා නම් එය මේ වන විට සමාජයේ ඉදිරියේ නිරාවරණය වනු බවයි ඇය ප්‍රකාශ කර සිටියේ. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න.